අරාමිසල්ලාසේ කතා කලාප මේ අරාබි ජන සමාජයේ සංස්කෘතියට අනුව මේවා හැන්දෑවේ පටන් ගන්න පසුදා එළි වෙනකොට අවසන් විය යුතු කතා මේවා. දැන් සැන්දෑවේ පටන් ගන්නවා කතාව රාත්‍රියේ එළි වෙනකන් ඉඳලා මේ එළි වෙනකන් ඒ කතන්දර කියන්න පුළුවන්. ඒක ආගමේ හැටියට පව් අවම වෙන දෙයක් කියලා. මේකට ඇස්මර් කියලා කියනවා. ඇස්මර් කතා කියලා කියනවා. කියන්නේ බව අවම කරගත්ත හැකි කතන්දර අරාබි කතා වලට කියන්නේ. ඒ වගේම මේ අරාබි කතා වල මේ අතීතයේ කියලා බලුවහම මේ මුල ඉඳලම තියෙන අති විශාල කතා ප්‍රමාණයක් අරාබි කතා තියෙනවා කියන එක. ඒක අදහස් කරන උන් කියනවා මේ දහසක් අරාබි කතා රෑ කතා. විශේෂයෙන් මේ රෑ කතා කියන වචනය වල තියෙන මොකද රෑ తీරේ කියන නිසා මේක රෑ කතා වෙලා තියෙනවා. තව කියන්නේ දහසකුත් එකක් කතා කියලා තියෙනවා. ඒ විදිහට මේක විවිධ විදිහට මේ අරාබි මිසොල්ලාසේ කතා වෙනත් නම් වලින් හඳුන්වලා තියෙනවා. රජ කෙනෙකුගේ කියන්නේ කුරතර ක්‍රියාවලියකින් තමයි මේ කතාව පටන් ගන්නෙ. රජෙක් තමන්ගේ බිරිඳගෙන් පලි ගැනීමට ඕනක නිසා ඊපස්සේ සියලුම ඉස්කාන්තාවන් තමන් ගහණයටගෙන පසුව ඔවුන් සමග රැගත කරලා පහුදාර මරලා දාන සංස්කෘතියක් තමයි රජුරව අනුගමනය කරන්නේ. මේක සාරාසාදි කියන තරුණිය මේක නැති කරනවා. සාරාසාදි තමයි මේ කතා කලාව රවිසෝලා සියලුම කතා කියන්නේ මේ සාරාසාදි කියන චරිතේ. සාරාසාදි දුන්නේ සාදි කියන්නේ එයාගේ නංගි. ඒකෝර මේ කතා කියලා මේක අවසානයේ හරිම පුදුම විදිහේ මේ පහන් සංවේග ධන වෙන තැනකට එනවා. අන්තිමේදී 2001 වෙනි රැ කතාව කියනකොට සාරාසාදි රජුෙන් කියන රජතුමනි මගේ දැන් මේ ජන පුරාණයේ සියලුම කතා ඔබතුමාට කියලා අවසන් සියල්ලම කියලා බියරයි. ඔබතුමාට දාව දැන් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා මේ තුන් දෙනා මෙතන. දැන් මට කතා මින් ඉදිරියට මම කතා කියන්න යන්නේ. ඔබතුමාගේ තීන්දුව දෙන්න. දැන් අතන දොරකඩ ඇවිල්ලා ඉන්නවා කළු සාටකේ අතේ දමාගෙන මැරුණහම මිනි අරන් යන මේ අලුගෝසු ඇවිල්ලා ඉන්නවා පැත්තකින්. මෙයා දැන් මරලා දායි කියලා බලාගෙන. රජුරන්ට එක පාට ඇහෙන් කඳුළු වෙනවා. මුළු සරාවිසොල්ලාසේ සාරය අවසානයේදී හරිම පහන් සංවේග දැනෙන නවකතාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව මම මේ කතාව පරිවර්තනය කරන්න යෙදුණා. මේක වගේ මගේ සංග්‍රහයේ බැලුම් 11කින් මම මේ කරා. මේ පරිවර්තනයේ කිසිම දෙයක් හැලුවේ නැහැ. කියන්නේ මේ අහවල් දේ නරකයි අහවල් දේ හොඳයි කියලා ආදී වශයෙන් යම් දේවල් හැලුවේ නැහැ. රබිසුල්ලාහ්ගෙන් හුඟක් බහුතරයකට වරු ඉංග්‍රීසි පරිවර්තකේ පවා ඉවත් කරලා තියෙන කවි ගායනා පවා මම අතුරු කරලා තියෙනවා මගේ පරිවර්තනයේට. අරාබින්සොල්ලාසේ මේ හොඳ කියමනක් තිබෙනවා. අරාබින්සොල්ලාසේ ගැන මේ එක්තරා විචාරකෙක් කියලා තියෙනවා අරාබින්සොල්ලාසේ තියෙන ඉන්දියානු ආකෘතියයි කියලා. ඒ වගේම එහි ඉන්දියානු ආකෘතිය වගේම එහි විවිධ ජන ගෝත්‍ර ගොඩක් තියෙනවා. චීන ජනයාගේ ජීවිතේ තියෙනවා. චීන ජීවිත තියෙනවා. චීන ඉන්නවා. ඉන්දියන් ජනතාව ඉන්නවා. ඒ වගේම ග්‍රීක ජනතාව ඉන්නවා. ඒ වගේම අරාබි කරේ විවිධ ජන ගෝත්‍රික ජනතාව ඉන්නවා. කාන්තාර එඬේරන් ඉන්නවා. එයාදී පස්සේ අරාබිකරේ ජනගෞත්‍ය ගන්නාවක්ගේ ප්‍රකාශන තමයි මේක ඇතුළලා තියෙනවා. උන්ගේ ජන ජීවිතය ලැබු අද්දැකීම් ගොඩාක් මේ කතන්දරවලට ඇතුළු වෙලා තියෙනවා. පොඩ්ඩ මේක අරාබි සංග්‍රහයක් හැටියට ගත්තාම මුළු ජන සමාජ විවිධ බහුවිධ සමාජයක් නිරූපණය වෙනවා. මේ හරහා අපට හුඟක් වටිනා දේවල් ඉගෙන ගන්න පුළුවන් කාරණා දෙකක් අපේ නූතනයේදී. එනම් ජීවිතයේ පිළිබඳ ඉතාම ගැඹුරු අර්ථයක්. ජීවිතයේ විඳ ගැනීම පිළිබඳව ආගම ධර්මයේ පිළිබඳව යම් දේවල් ගැඹුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම නූතන ආඛ්‍යාන කලාව ප්‍රබන්ධ කලාවට ඉතාම සමීපව තමයි මේ අරාබින්සොල්ලාසේ වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට අපි දකින පංචතන්ත්‍රයේ ජාතක පොත ඒ ආදී පොත්වල එන කතා ආඛ්‍යාන කලාවේ ලක්ෂණ සුලභව මේ අරාබින්සොල්ලාසේ දක්නට ලැබෙනවා. නමුත් අරාබිසොල්ලාසේ කතාවේ ඉතාම ලක්ෂණ දෙවන්නේ පරිකල්පනයේ ඉතාම පුළුල් ලෙස සංකීර්ණ ලෙස භාවිතාවට ගැනීමයි. කියන්නේ විවිධ චරිත හරහා කතාව ඉතා පුළුල් පරාසයක් තුළ විහිදගෙන යාමට කතෝරු දරන උත්සාහය අති සුන්දරයි, අති රමණීයයි.